අද අධිකරණ අමාත්‍යාංශයේ වැසීර්සේ සාකච්ඡා වෙන පාර්ලිමේන්තුවේදී අපි අධිකරණ අමාත්‍යට කියන්න ආවේ යාගයටදී තමයි මේ අතුරුදහන් වූ විෂය ගැනෙන්නේ. ඒකෙදී පහුගිය කාලේ ගිය ආණ්ඩුවෙන් කිව්වා රුපියල් 6000ක් දෙනව අය මාසිකව අවුරුදු දෙකක් කියලා මිලියන 500ක් වෙන් කළා ගෙව්වේ මිලියන 11යි පවුල් 153කට ඊට පස්සේ ඒකට වෙච්ච දෙයක් නැහැ. ඊට පස්සේ බැසිල් රාජපක්ෂ මහත්තයා මිලියන 300ක් වෙන් කරලා ඒකෙන් ලක්ෂ ගාණක් දෙනවා කිව්වා ගෙව්පු එකෙක්වත් නැහැ ලැබිච්ච කෙනෙක් නැහැ. ඊට පස්සේ ඊයේ පෙරදා දැන් මාසිකට ඉස්සලා අධිකරණ ඇමති හදිසියේ ඔක්තෝබර් 10 වෙනිදා කිව්වා ලක්ෂේ මදි ලක්ෂ දෙකක්වත් ගෙවන්න ඕන කියලා. හැබැයි ඒකත් නැහැ. ඒතර මේ බජට් එකේ තමයි එහෙමනම් එයාලා සල්ලි වෙන් කරන්න ඕන. ඒ අතරතුරේ අපි දැක්ක ඝාතනය වෙච්ච අමරකීර්ති මන්ත්‍රීතුමාට දෙනවා කෝටියක් පාර්ලිමේන්තුවේ. ඒ වගේම පාර්ලිමේන්තුව එකතු කරලා දෙනවා ලක්ෂ 80ක් ඒක හොඳ වැඩ. මොකද gedara ගෘහ මූලිකය හම්බ කරන්න මිනිස්සයා ඉවර වෙච්චාම පවුලකට නඩත්තු වෙන්න කෝටියක්වත් අවශ්‍යයි කියලා මේ ආණ්ඩුව පිළිගත්තු එක හොඳ දෙයක්. ගෙවපෙක හොඳයි. හැබැයි එහෙනම් මේ 89 ඉඳලා මානසිකව දිගින් දිගටම දුක් විඳින සත්‍ය ඒ කියන්නේ වෙච්ච දේ මොකක්ද? තමුන්ට යුක්තියක් නැති අය ගැන ආණ්ඩුව මේ සමානව අමරකීර්ති මහත්තයා උදව් කළා වගේ ඒ පවුලට උදව් කළා වගේ උදව් කළ යුතුයි කියන පණිවිඩය තමයි අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හරහා අපි යවන්නේ. ඒ සඳහා අපි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. අද ඇත්තටම මෙතන මම මේ පාර්ලිමේන්තු ගාවින් යනකොට දැක්ක නිසායි නැවැත්තුවේ. විශේෂයෙන්ම අතුරුදහන් වීම සම්බන්ධයෙන් ඉතිහාසයේ යම් යම් අවස්ථාවන් වලදී සිද්ධ වෙච්ච සිදුවීම් සම්බන්ධයෙන් ඒගොල්ලොන්ට රජයෙන් යම් යම් ප්‍රවෘත්ති සිද්ධ දීලා තිබුණා. නමුත් ඒවා ක්‍රියාත්මක නොවීම පිළිබඳව මේ අයගේ ඉල්ලීමක් තියෙනවා. ඒ ඉල්ලීම අධිකරණ ඇමතිතුමා හැටියට ගන්න ඕන තීන්දුව తీරන සම්බන්ධයෙන් එතුමාව දැනුවත් කරන්න කියලා තමයි මේ අය මගෙන් ඉල්ලීමක් කරන්නේ. මම අද බලාපොරොත්තු වෙනවා මේගොල්ලන්ගේ ඉල්ලීම අධිකරණ ඇමතිතුමාට ලබා දෙන්නටත්. ඇත්තටම ජනාධිපතිතුමා සමගත් මම මේ ගැන සාකච්ඡා කරා. මට මේක දැනුවත් වුණාම එතුමා කිව්වා ඒ පිළිබඳව හොයලා බලලා යමක් කරන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒ ගැන සාකච්ඡාවක් කරන්න ලෑස්ති කියලා.